අයිබෝන් යාළුවනේ, අද අපි ඔයාලට කියන්න යන්නේ ඊසොන් ප්‍රෝ වීසා එක රිනූ කරගන්න විදිය. ඒ කියන්නේ ඊසොන් ප්‍රෝ වීසා කාලය කල්පිරෙන්න කලින් වීසා එක දීර්ඝ කරගන්නේ කොහොමද කියන එක. ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකන් බැලුවම ලෝක කෙනෙක්ගේ උදව් නැති වුණත් ඔයාලා කම්පැනිත් එක්ක සම්බන්ධ වෙලා, ඒ කියන්නේ ඔයාලා වැඩ කරන කම්පැනිත් එක්ක සම්බන්ධ වෙලා මේ වීසා එක රිනූ කරගන්න පුළුවන් තනියම. මම කරගත්තෙත් එහෙමයි. මම කරගත්ත විදිය ඔයාලට කියලා දෙන්නම්. මම ඉමිග්‍රේෂන් එකට කෝල් කරලා ඊසොන් ප්‍රෝ වීසා රිනූ කරන්න ඕන ඩොකියුමන්ට් ටික මගේ ඊමේල් එකට දාගත්තා. හයිකොරියා ලින්ක් එකට ගිහිනුත් ඊසොන් ප්‍රෝ වීසා එක රිනූ කරන ඩොකියුමන්ට් ටික ඔයාලට ගන්න පුළුවන්. මේ වීසා රිනූ කරන එක අදාළ වෙන්නේ 2023 නවින මාසයට කලින් ඊසොන් ප්‍රෝ ගහගත්ත කට්ටියට. ඒ කියන්නේ පරණ ඊසොන් ප්‍රෝ සිස්ටම් එකට. දැන් තියෙන ඊසොන් ප්‍රෝ K-point සිස්ටම් එකට මේක අදාළ වෙන්නේ නැහැ. ඉතින් වීසා එක රිනූ කරන්න ලකුණු 52ක් තමයි ඕනේ. නමුත් ටැක්ස් ඔෆිස් එකෙන් නිකුත් කරන වාර්ෂික ආදායම් වාර්තාවේ මානම් 2006 සිට වඩා අඩු වුණොත් ලකුණු 72ක් පෙන්වන්න ඕනේ රිනූ කරන්න. ඒ හින්දා වාර්ෂික ආදායම අඩු කරගන්න එපා. තවත් වැදගත් දෙයක් තමයි ඔයා කොරියාව ඇතුළත මානම් 50ට වඩා වැඩි දඩ මුදලකට යටත් වෙලා තිබුණොත් වීසා එක රිනූ කරන්න අමාරුයි. වීසා එක කල්පිරෙන්න මාස 4කට කලින් ඔයාලට වීසා එක රිනූ කරගන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් හයි කොරියා ලින්ක් එකට ගිහින්. ඒක කරන විදිය අපි ඔයාලට චාට් එකකින් පෙන්වන්නම්. අපොයින්ට්මන්ට් දාගන්න එක පරක්කු කරගන්න එපා. පරක්කු කරගත්තොත් ඔයා වීසා එක කල්පිරෙන දවසට ගිහින් තමයි රිනූ කරගන්න වෙන්නේ. දැන් අපි බලමු ඊසොන් ප්‍රෝ වීසා එක රිනූ කරන්න ලකුණු කොහොමද අපිට හම්බෙන්නේ කියලා. මුලින්ම තියෙනවා යොංගන් සොදක්. ඒ කියන්නේ වාර්ෂික ආදායම. ටැක්ස් ඔෆිස් එකෙන් නිකුත් කරන වාර්ෂික ආදායම් වාර්තාවේ මානම් 3300ක් තියෙනවා නම් ලකුණු 20ක් හම්බෙනවා. මානම් 3000ක් තියෙනවා නම් ලකුණු 15ක් හම්බෙනවා. මානම් 2600ක් තියෙනවා නම් ලකුණු 10ක් හම්බෙනවා. ඉතින් මේ වාර්ෂික ආදායම් වාර්තාව හෝම් ටැක්ස් ඇප් එකෙන් ගන්නත් පුළුවන්. මම නම් ටැක්ස් ඔෆිස් එකට ගිහින් ගත්තේ සෝද කමෙක් චම්මියන්සෝ එක ඉල්ලන්න ඕනේ අන්තිම අවුරුදු දෙකේ. දෙවනුවට තියෙනවා චග්ඩොක්චන් එක සම්බන්ධයෙන් ඔයාලට නිපුණතා සහතිකයක් තියෙනවා නම් ලකුණු හම්බෙනවා. කිසා එක තියෙනවා නම් ලකුණු 20ක් හම්බෙනවා. සනොප් කිසා එක තියෙනවා නම් ලකුණු 15ක් හම්බෙනවා. කිනන්සා එක තියෙනවා නම් ලකුණු 10ක් හම්බෙනවා. කිනන්සා එකට තමයි අහුවෙන්නේ චිකිච චග්ඩොක්චන් එක. ටොන් 3ට වැඩි චිකිච චග්ඩොක්චන් එක ගත්තම ලකුණු 10ක් හම්බෙනවා. මම ඒක aran තියෙන නිසා මට ඒක හම්බුණා. ඊළඟට තියෙනවා කිරියන් කොම්ජන් තොංගවා එක. ඔයා වැඩ කරන කම්පැනියේ පුරුසනුක් කම්පැනියක් නම් ඔයා ඒ කම්පැනියේ යම් දෙයකට කුසලතාවයක් තියෙනවා නම් ඔයාලගේ කම්පැනි හරහා කුග්ගා පුරිසනක් චින්හන් සෙන්තේකට කෝල් කරලා ඒ ගැන විස්තර දැනගෙන කිරියන් කොම්ජන් තොංගවා එක ගන්න කොහොමද කියන එක දැනගන්න පුළුවන්. තුන්වෙනිට තියෙනවා හක්‍රියෝ. ඒ කියන්නේ ලංකාවේ ඔයා ඩිග්‍රියක් හරි ඩිප්ලෝමාවක් හරි එල්එල් කරලා හරි තියෙනවා නම් ඒකට ලකුණු හම්බෙනවා. හක්සා ඒ කියන්නේ ඩිග්‍රියට ලකුණු 10ක් හම්බෙනවා. චොම්මුනක්සා ඒ කියන්නේ අවුරුදු දෙක ඩිප්ලෝමාවක් කරලා තියෙනවා නම් ලකුණු 10ක් හම්බෙනවා. කෝජෝල් එල්එල් කරලා තියෙනවා නම් ඒකට ලකුණු 5ක් හම්බෙනවා. මේකෙදි ඔයා උඩරිම ලකුණු ගත්ත එකට තමයි ලකුණු හම්බෙන්නේ. එල්එල් කරපු කෙනෙක් ඩිග්‍රියක් කරලා තියෙනවා නම් ඒකෙදි ඩිග්‍රියට විතරයි ලකුණු හම්බෙන්නේ. හතරවෙනිගේ තියෙනවා යොන්ලොන්. ඒ කියන්නේ වයසට ලකුණු හම්බෙනවා. වයස අවුරුදු 24 නම් ලකුණු 20ක් හම්බෙනවා. 27ක් නම් ලකුණු 17ක් හම්බෙනවා. 30ක් නම් ලකුණු 14ක් හම්බෙනවා. 33ක් නම් 11ක් හම්බෙනවා. 36ක් නම් 8ක් හම්බෙනවා. 39ක් නම් වයස ලකුණු 5ක් හම්බෙනවා. පස්වෙනිකින් හංගුව නොන්රොක් ගැන දාලා තියෙන්නේ. ඒ කියන්නේ කොරියන් භාෂා දැනුමට ලකුණු හම්බෙනවා. ටොපික් හරි සහයතුන ප්‍රෝග්‍රෑම් එක හරි කරලා තියෙනවා නම් ලකුණු හම්බෙන විදිය මෙතන දාලා තියෙනවා. ටොපික් එක පස්සේ ලෙවල් එකට ලකුණු 20ක් හම්බෙනවා. හතරවෙනි ලෙවල් එකට ලකුණු 15ක් හම්බෙනවා. තුන්වෙනි ලෙවල් එකට ලකුණු 10ක් හම්බෙනවා. දෙවෙනි ලෙවල් එකට ලකුණු 5ක් හම්බෙනවා. සහයතුන ප්‍රෝග්‍රෑම් එක ඒ කියන්නේ KIP කියලාත් කියනවා. ඒකෙදි පස්සේ ලෙවල් එකට ලකුණු 25ක් හම්බෙනවා. හතරවෙනි ලෙවල් එකට ලකුණු 20ක් හම්බෙනවා. තුන්වෙනි ලෙවල් එකට ලකුණු 15ක් හම්බෙනවා.
දෙවනි ලෙවල්ලකට ලකුණු 10ක් හම්බෙනවා. ටොපි කේර වඩා සහයතුන ප්‍රෝග්‍රෑම් එකකට ලකුණු වැඩියෙන් හම්බෙනවා. ඒ නිසා සහයතුන ප්‍රෝග්‍රෑම් එක කරලා තිනුනම් ගොඩක් හොඳයි. සහයතුන ප්‍රෝග්‍රෑම් එක ගැන අපි තව වීඩියෝ එකක් අරගෙන එන්නම් යාළුවනේ ඔයාලට. 6 වෙනි එකෙන් කන්සොක් කිගාන් ගැන කියනවා. ඒ කියන්නේ ඔයා දැනට වැඩ කරන කම්පැනියේ සේවා කාලයට ලකුණු හම්බෙනවා. එක් වර්ෂයට එක් ලකුණු බැගින් හම්බෙනවා. මේකෙදී උපරිම ලකුණු 10 ගන්න පුළුවන්. ඔයා වැඩ කරන කම්පැනියේ අවුරුදු 10ක් හෝ 10ට වැඩියෙන් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 10ක් ගන්න පුළුවන්. අවුරුදු එකමාරක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 1.5ක් ගන්න පුළුවන්. 7 වෙනි චාට් එකේ පොයු චාසන්. ඒ කියන්නේ ඔයා ළඟ තියෙන කොරියාවේ වත්කම වල ලකුණු හම්බෙනවා. ඔයා අවුරුදු 2කට වඩා කොරියාවේ චොංගි චොකම් එකක්, ඒ කියන්නේ ස්ථාවර තැන්පතු ගිණුමක් පවත්වාගෙන යනවා නම් ඒකට ලකුණු හම්බෙනවා. ඉරොක් වලට ලකුණු 15ක් හම්බෙනවා. පල්චොම් මාන වලට ලකුණු 12ක් හම්බෙනවා. යුක්චොම් මාන වලට ලකුණු 9ක් හම්බෙනවා. සාචොම් මාන වලට ලකුණු 7ක් හම්බෙනවා. ඊචොම් මාන වලට ලකුණු 5ක් හම්බෙනවා. මේකෙදි එක මාසයකට මානුන් 80කට වඩා වැඩි මුදලක් මාස්පතා ඉතිරි කරගෙන යන්න ඕනේ. එහෙම වුණොත් තමයි ලකුණු හම්බෙන්නේ. කුක්නේ චාසන්. ඒ කියන්නේ අවුරුද්දකට වැඩියෙන් පුදොන්සාන්නේකාරා ඔයා ගියක් හෝ ඉඩමක් අරගෙන තියෙනවා නම් ඒකට ලකුණු හම්බෙනවා. ඉරොක් එකක වටිනාකමක් තියෙනවා නම් ලකුණු 20ක් හම්බෙනවා. පල්චොම් මානව වටිනාකමක් තියෙනවා නම් ලකුණු 15ක් හම්බෙනවා. ඕචොම් මානවක වටිනාකමක් තියෙනවා නම් ලකුණු 10ක් හම්බෙනවා. 8 වෙනි එකෙන් කම්මු කෙන්රියෝ. ඒ කියන්නේ ඔයා කොරියාවේ වැඩ කරපු කාලෙට ලකුණු හම්බෙනවා. මේකෙදී අවුරුද්දකට වඩා වැඩියෙන් වැඩ කරලා තියෙන්න ඕනේ. පුරුෂනෝ කෘෂිකාර්මික නැව් කර්මාන්තවල වැඩ කරලා තියෙන කට්ටියට ඒ කට්ටිය අවුරුදු 8ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 20ක්, අවුරුදු 6ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 15කුත්, අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 10කුත් හම්බෙනවා. සාමාන්‍ය නිෂ්පාදන කම්පැනියක හරි ඉදිකිරීම් කර්මාන්තයක හරි වැඩ කරලා තියෙනවා නම් අවුරුදු 8ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 20කුත්, අවුරුදු 6ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 10කුත්, අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 5කුත් හම්බෙනවා. 9 වෙනි එකින් කුක්නේ කේයෝ. ඒ කියන්නේ කොරියාව ඇතුළත ඩිග්‍රියක් හෝ ඩිප්ලෝමාවක් කරලා තියෙනවා නම් ඒකට ලකුණු හම්බෙනවා. උපරිම ලකුණු හම්බෙන ලකුණු 10යි. ඩිග්‍රියක් කරලා තියෙනවා නම් ලකුණු 10ක් හම්බෙනවා. ඩිප්ලෝමාවක් කරලා තියෙනවා නම් ලකුණු 8ක් හම්බෙනවා. ඉන් පස්සේ තියෙනවා කුක්නේ යොන්සු කෙනෝ. මේක D46 වීසාගේ ඉන්න කට්ටියට අදාළ වෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේක අතහැරලා යමු. 10 වෙනි චාට් එකෙන් කජොම්. ඒ කියන්නේ අපිට අමතරු ලකුණු ටිකක් හම්බෙනවා. මුලින්ම තියෙනවා කුක්නේ යුවක් කෙනෝම්. ඒ කියන්නේ කොරියාවේ ඇතුළත සොක්සා මාස් ඩිග්‍රියක් කරලා තියෙනවා ලකුණු 10ක් හම්බෙනවා. හක්සා ඩිග්‍රියක් කරලා තියෙනවා ලකුණු 5යි. චොමුන් හක්සා ඩිප්ලෝමාවක් කරලා තිනවන ලකුණු 3ක් හම්බෙනවා. ක්වල්යොන් චුන්නන් පුචෝ චුචොන් කියන්නේ ඔයා ඊසන් පෝ වීසා එක ඇප්ලයි කරද්දී කොයොන් චුචොන්ස් එක අරගත්ත නම් දැනටමත් වැඩ කරන්නේ ඊසන් පෝ ගහගත්ත කම්පැනියෙම නම් මේ ලකුණු 10 වට ගන්න පුළුවන්. සාහය තුන ප්‍රෝග්‍රෑම් ඊසෝ. ඒ කියන්නේ සාහය තුන ප්‍රෝග්‍රෑම් එකේ ලෙවල් පහම කරලා තියෙනවා නම් තව අමතර ලකුණු 5ක් හම්බෙනවා ඔයාට. ඔයා දැනට වැඩ කරන කම්පැනිය සහ වැඩ කරපු කම්පැනිය තිබුණ පළාතේ අන්තිමට අබ්මියොන් වලින් ඉවර වෙනවා නම් ලකුණු හම්බෙනවා. ඔයාලා ඉන්න පළාතේ ජනගහනය 102කට වඩා අඩු නම් මේ ලකුණු ටික ගන්න පුළුවන්. අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 10ක්, අවුරුදු 3ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 7කුත්, අවුරුදු 2ක් වැඩ කරලා තියෙනවා නම් ලකුණු 5කුත් හම්බෙනවා. සාහේ කොන්හොන් කියන්නේ සමාජ සත්කාර සම්බන්ධයෙන් පියෝෂන් වලට ලකුණු 5ක් හම්බෙනවා. සාහේ පොන්සා වලට ලකුණු 3ක් හම්බෙනවා. සාහේ පොන්සා කියන්නේ ස්වේච්ඡා සේවයට පැය 200ක් අවුරුදු 2ක් තිස්සේ ඔයා ස්වේච්ඡා සේවය කරලා තියෙනවා නම් ලකුණු 3ක් හම්බෙනවා. ස්වේච්ඡා සේවය කරන්න උවමනාවක් තියෙනවා නම් චවුම් පොන්සා සෙන්තර් ළඟම තියෙන චවුම් පොන්සා සෙන්තර් එකට ගිහින් රෙජිස්ටර් වෙලා ඒක කරන්න පුළුවන්. නප්සි සිල්චොක්. ඒ කියන්නේ මාන 300 වඩා ඔයා බදු කියලා තියෙනවා නම් අවුරුද්දකට මේකෙදි ලකුණු 5ක් හම්බෙනවා. ඔයාගේ වාර්ෂික ආදායම් වාර්තාවෙන් ඒ කියන්නේ සුදෙක්කමෙන් චම්පියන්සෝ එකෙන් මේක චෙක් කරගන්න පුළුවන්. කොරනා ශිප්කෝ කල්ලොන් කේජුවල් කල්ලෝ චමියෝ. මේ ගැන මට ලොකු අවබෝධයක් නැහැ. තේරුම් විදිහට නම් කොරණ කාලයේ ඊනන් වීසා එකේ ඉන්න කට්ටියකින් 2020 අගෝස්තු 21 දින සිට රැඳී සිටීමේ කාලය අවසන් වෙලා කම්කරු අමාත්‍යාංශයේ නිර්දේශය මත ක්‍රියාත්මක කරපු වෘත්තීමය වැඩසටහනකට සහභාගී වුණ
කෙනෙක්ට මේ ලකුණු ප්‍රමාණය හම්බෙනවා කියලා තමා කියන්නේ. ඉංගු කම්සෝචියක් කම්මු කියන්නේ ජනගහණය අඩු ප්‍රදේශවල වැඩ කරන කාලට ලකුණු හම්බෙනවා. මේදී අවුරුදු දෙකක් වැඩ කරලා තිබුණොත් තමයි මේකට ලකුණු හම්බෙන්නේ. අවුරුදු හතරක් වැඩ කරලා තිනවනම් ලකුණු පහක්, අවුරුදු තුනක් වැඩ කරලා තිනවනම් ලකුණු තුනකුත්, අවුරුදු දෙකක් වැඩ කරලා තිනවනම් ලකුණු දෙකකුත් හම්බෙනවා. අන්තිම චාට් එකේ තියෙනවා කම්ජොන් හමොක්. ඒ කියන්නේ ලකුණු අඩු වෙන පැත්ත. චුරිබ්ගු කල්ලි පොප් විබන්. ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ ලකුණු අඩු වෙනවා. ඒ කියන්නේ අවසරකින් තුරව රැකියා ස්ථානය මාරුකළොත්, රැඳි සිටින කාලය අවසන් වීමත් පසුවත් නීති විරුද්ධව රැඳි සිටිනවා නම්, ID කාඩ් එක රෙජිස්ටර් කරලා නැති වුනාම, ඒ වගේ දේවල්. ඉතින් එක්වරක් උල්ලංඝනය කළොත් ලකුණු 5කුත්, දෙවරක් උල්ලංඝනය කළොත් ලකුණු 10කුත්, තුන්වරක් උල්ලංඝනය කළොත් ලකුණු 50කුත් අඩු වෙනවා. ඉන් පස්සේ තියෙනවා කිතා කුක්නේ පොබ්ලොන් විබන්. ඒ කියන්නේ කොරියාවේ අනිත් සිවිල් නීති උල්ලංඝනය කළාම ලකුණු අඩු වෙනවා. එක්වරක් කඩකළොත් ලකුණු 5කුත්, දෙවරක් කඩකළොත් ලකුණු 10කුත්, තුන්වරක් කඩකළොත් ලකුණු 50කුත් අඩු වෙනවා. දැන් අපි බලමු E-Zone for Visa එක රිනූ කරගන්න අවශ්‍ය ડોකියුමන්ට් මොනවද කියලා. මේ පෙන්වන chart එකේ තියෙනවා තමයි අපිට සම්පූර්ණ කරගන්න ඕනේ. ඔයා හදා ගන්න ඕන ડોකියුමන්ට් සහ ඔයා වැඩ කරන කම්පැනියෙන් ඉල්ල ගන්න ඕන ડોකියුමන්ට් තියෙනවා. තව ඔයාගේ වීසා කාලය අවසන් වනවත් එක්කම wife වීසා කාලයත් අවසන් වෙන හින්දා ඒකත් රිනූ කරගන්න ඕනේ. ඉතින් මම වෙනම chart එකක් හදාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති ඔයා හදා ගන්න ඕන ડોකියුමන්ට් ටිකයි කම්පැනියෙන් හදා ගන්න ඕන ડોකියුමන්ට් ටිකයි wife වීසා එක රිනූ කරගන්න ඕන ડોකියුමන්ට් ටිකයි. මුලින්ම අයිතුම් කර විසින් හදා ගන්න ඕන ડોකියුමන්ට් ටික බලමු. පළවෙනි එක තොනප් සින්චන්සෝ ඇප්ලිකේෂන් එක මාක් කරලා තියෙන තැන් විතරක් සම්පූර්ණ කරන්න නැමැති. මේකෙදී රිනූ කරද්දී පොට එක අලවන්න අවශ්‍යම නැහැ. දෙවෙනි එක ඔයාගේ පාස්පෝර්ට් එකයි පාස්පෝර්ට් එකේ කොපියකුයි අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක කොරියාවේ ඔයාගේ ඩෙන්ටිටියි ඒකේ ෆොටෝ කොපියකුයි අවශ්‍ය වෙනවා. හතරවෙනි එක ඔයා ඉමිග්‍රේෂන් එකට ගිහින් ડોකියුමන්ට් එක බාර දුන්නාට පස්සේ මානං 6ක් ගෙවන්න තියෙනවා. ඉමිග්‍රේෂන් එකේ ඇතුලේ තියෙනවා කවුන්ටරයක්. මානං 6ක සුවිංචි එකක් සල්ලි දීලා අරගෙන නැවත ડોකියුමන්ට් බාර දුන තැනට දෙන්න ඕනේ. පස්වෙනි එක වාර්ෂික ආදායම වාර්තාව ගන්න ඕනේ. ගිය අවුරුදු දෙකේ tax office එකෙන් හැම අවුරුද්දකම පස්වෙනි මාසේ තමයි වාර්ෂික ආදායම වාර්තා නිකුත් කරන්නේ. උදාහරණ හැටියට ගත්තොත් 2024 හතරවෙනි මාසේ වීසා රිනූ කරන කෙනෙක්ට 2023 ටැක්ස් වාර්තාව ගන්න බැහැනේ. එහෙම වුණාම 2021 2022 වාර්ෂික ආදායම් වාර්තාව ටැක්ස් ඔෆිස් එකෙන් අරගෙන 2023 වොන් ටොන් චින්සු යොන්සු ජොන් එක ඔයා වැඩ කරන කම්පැනියෙන් ඉල්ලගෙන අරගෙන යන්න. හයවෙනි එකෙන් ජොම්සු ජේ චොන් හන් සිම්සා පියෝග තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඊසොන් පෝ ලකුණු කොලේ. මේකේ මාක් කරලා තියෙන තැන් සම්පූර්ණ කරන්න. ඔයාට තියෙන ලකුණු ටික දාගෙන යන්න තියෙන්නේ. ලකුණු දාන විදිය ඔයාලට තේරුම් ගන්න මම මෙහෙම ෆිල් කරලා තියෙන උදාහරණයක් හැටියට. ඉතින් මේ ලකුණු හැදෙන විදිය ડોකියුමන්ට්ස් වලින් පෙන්වන්න ඕනේ අනිවාර්යයෙන්ම. ડોකියුමන්ට්ස් වල කෝපි වුණත් ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් ගත්තොත් ඒල වල ලකුණු පහ තාලා තියෙනවා නම් ඊසොන් පෝ වීසා එක ඇප්ලයි කරද්දී ගත්ත සර්ටිෆිකේට් එකේ කොපියක් හරි පෙන්වන්න ඕනේ. පුචෝ චුචොන්, ඒ කියන්නේ කොයන් චුචොන්සෝ එක ඔයා ඊසම් පෝ වීසා එක ඇප්ලයි කරද්දී ගත්ත නම් මේක රිනූ කරද්දිත් ලකුණු 10ක් ඔයාට හම්බෙනවා. ඒකේ ડોකියුමන්ට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ෆොටෝ කොපියක් තියෙනවා නම් විතරක් අරගෙන යන්න. අබ්මන් චියොක් සහ ඉංගු කම්සෝ චියොක් වලට ලකුණු තියෙනවා නම් ලකුණු හම්බුන විදිය කෙන්රොක් ෂම්යොන්සෝ එකෙන් පෙන්වන්න පුළුවන්. EPS වෙබ්සයිට් එකෙන් හරි ඔයා දැන් වැඩ කරන කම්පැනියෙන් හරි ළඟම තියෙන HR එකෙන් හරි කෙන්ඩොක් චම්යන්ස් එක ගන්න. හත්වෙනි එක චෙරියෝ ජී ඉබ්ජන් සොරියෝ. පදිංචි පිළිබඳ සාක්ෂියක් ඕනේ. ඔයා කම්පැනි කිසුක්සායකේ නෙමේ නම් ඉන්නේ. එලියෙන් කාමරයක් අරගෙන තියෙනවා නම් පුතුන්සාන් එක හරහා ඔයාගේ නමින් පුතුන්සාන් KXO එකේ කොපියක් පෙන්වන්න ඕනේ. අටවෙනි එක වේගුකින් චිකොප් සිංගසෝ රැකියා වාර්තාව ගැන ඔයාගේ කම්පැනියේ නිෂ්පාදනයට අදාළ වෙන එක මේ අතරින් තෝරන්න ඕනේ. මාක් කරලා තියෙන තැන් සම්පූර්ණ කරන්න. දිනිය නම අස්සන අන්තිම පිටුව දාන්න තියෙනවා. කම්පැනියෙන් ඉල්ල ගන්න ඕන ડોකියුමන්ට් බලමු. පළවෙනි එක කල්ලෝ KXO, ඒ කියන්නේ ඇග්‍රිමන්ට් එක. කොයොන් KXO ෆෝමැට් එකෙන් තමයි මේක හදාගන්න ඕනේ. මේකෙදි කල්ලෝ KX කිගන් තියෙන තැනට
අවුරුදු දෙකකට ඉදිරියෙන් ඇග්‍රිමන්ට් එකේ කාලය දාගන්න. එහෙම කළොත් තමයි ඔයාට අවුරුදු දෙකකට වීසා එක රිනූ කරගන්න පුළුවන් වෙන්නේ. චිචිච්චම්යන්ස එක ඔයා කම්පැනියට ආපු දවසේ ඉඳන් අද වෙනකන් කම්පැනියේ වැඩ කරමින් ඉන්නවා කියලා ගන්න ඩොකියුමන්ට් එක. ඒකත් කම්පැනියෙන් ඉල්ල ගන්න ඕනේ. තුන්වෙනි එක කම්පැනියේ බදු ගේම් සම්බන්ධව තියෙන වාර්තා. නප්සි චම්යන්ස එකයි චිබන්සේ නප්සි චම්යන්ස එකයි ඉල්ල ගන්න. කොයම් පොහොම් එක සාදේ පොහොම් එක ඉල්ල ගන්න ඕනේ. ඔයාලගේ කම්පැනියේ ඉන්න සියලුම කොරියන් ජාතිකයන්ගේ සියලුම විදේශිකයන්ගේ නම් ඇතුළත් සාදේ පොහොම් ඩොකියුමන්ට් එක ඉල්ල ගන්න ඕනේ. පස්වෙනි එක සෞඛ්‍යා තන්රොක්චන් කම්පැනිය ලියාපදිංචි කළ සහතිකය ඉල්ල ගන්න ඕනේ. හයවෙනි එක සින්වන් පොජොන්සෝ අනනතා සහතිකය ඔයාලට පේනත් මේ ඩොකියුමන්ට් එක පිබෝජන් වේගුකින් තියෙන තැනට ඔයාගේ විස්තර ටික වැටෙන්න ඕනේ. සින්වන් පොජොන් ඉන් තියෙන තැනට ආයතන ප්‍රධානියාගේ විස්තර ටික වැටෙන්න ඕනේ. ඒ කියන්නේ සජනින්ගේ විස්තර ටික. පොජන් කීගාන් තියෙන තැනට අවුරුදු දෙකක් හරි හතරක් හරි කියලා සටහනක් තියෙන්න ඕනේ. අන්තිමට සජනින්ගේ සීල් එක හරි අස්සන හරි වැටලා තියෙන්න ඕනේ. හත්වෙනි එක ඔයා ඉන්න තැන කම්පැනියේ කිසුක්සාවල නම් කෝජු සුක්සෝ චේකොන් හගින්සෝ එක ඉල්ල ගන්න ඕනේ. සජනින්ගේ නමින් ඔයාට එලියෙන් කාමරක් අරන් දීලා තියෙනවා නම් පුතුන්සං කේයක්සෝ කොපියකුත් ඉල්ල ගන්න ඕනේ. වයිෆ්ගේ වීසා එක රිනූ කරන්න අවශ්‍ය ඩොකියුමන්ට් බලමු. විශේෂයෙන්ම කියන්න ඕනේ F31 වීසා එක රිනූ කරන්නත් ඉමිග්‍රේෂන් එකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. පළවෙනියට තියෙනවා තොනප් සින්චන්සෝ ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ. දෙවනුවට පාස්පෝට් එකයි පාස්පෝට් එකේ ෆොටෝ කොපියකුයි ඕනේ. තුන්වෙනි එක කොරියාවේ ID එකයි ID එකේ ෆොටෝ කොපියකුයි ඕනේ. හතරවෙනි එක වීසා එක රිනූ කරන්න මානම් 6ක් අරගෙන යන්න ඕනේ. පස්වෙනි එක චෙරුජී ඉබ්ජන් සොරියෝ පදිංචිය පිළිබඳ සනාථ කිරීම. මුලින්ම තියෙනවා කෝජු සුක්සෝ චෙගොන් හගින්සෝ එක. මේකේ කෝජු සුක්සෝර චෙගොන් පන්නන් වේගුකින් කියන තැනට වයිෆ්ගේ විස්තර ටික දාන්න. කෝජු සුක්සෝ චෙගොන්චා කියන තැනට ඔයාගේ නමින් පදිංචිය තියෙනවා නම් ඔයාගේ විස්තර ටික දාන්න. සජනින්ගේ නමින් පදිංචිය තියෙනව නම් සජනින්ගේ විස්තර ටික දාන්න. පදිංචිය ලබා දෙන කෙනා දිනිය නම දාලා අස්සම් කරන්න ඕනේ. මේදී පදිංචිය සනාථ කරන්න පුදොන්සන් කේයක්සෝ එකේ කොපියකුත් අවශ්‍ය වෙනවා. හයවෙනි එක කෙරොන් චම්යන්සෝ එක මැරේජ් සර්ටිෆිකේට් එකේ කොපියක් අරගෙන යන්න ඕනේ. දරුවන්ගේ වීසා රිනූ කරගන්නත් අවශ්‍ය ඩොකියුමන්ට්ස් මෙතින් දාලා තිනවා. දරුවන්ගේ වීසා රිනූ කරන්නත් ඉමිග්‍රේෂන් එකට අපොයින්ට්මන්ට්ස් දාගෙන දිනයක් වෙන් කරගන්න ඕනේ. වයිෆ්ගේ වීසා එක රිනූ කරගන්න හදාගත්තු ඩොකියුමන්ට්ස් වගේ තමයි මේකෙත් තියෙන්නේ. පළවෙනි එක දරුවාගේ විස්තර දාලා ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ. දෙවෙනි එක එයාගේ පාස්පෝර්ට් එකයි ඒකේ කොපියකුයි. තුන්වෙනි එක එයාගේ ID එකයි ඒකේ කොපියකුයි. හතරවෙනි එක ඉංග්‍රීසි වලට හරවාගත්ත උපැන්න සහතිකේ කොපියකුයි. පස්වෙනි එක පදිංචිය සනාථ කිරීමට කොජු සුක්සෝ හගින්සෝ එක පුරවන්න ඕනේ. පදිංචිය කම්පැනි සජනින්ගේ නමින් තියෙනවා නම් ඉල්බන් කොන්චුක් මුල් තේජන් කියන ලියවිල්ල කම්පැනි ඔෆිස් එකෙන් හරි සජනින්ගෙන් හරි ඉල්ල ගන්න. ඔයාගේ වීසා එක රිනූ කරන දවසට නෙමෙයි නම් වයිෆ්ගේ දරුවගේ වීසා එක රිනූ කරන්න තියෙන්නේ. වයිෆ්ටයි දරුවටයි වෙන වෙනම සියොම් පොජොන්සෝ පුරවගෙන යන්න ඕනේ. සියොම් පොජොන්සෝ එකේ පිබෝජන් වේගුගින් තැනට වයිෆ්ගේ විස්තරයි දරුවගේ විස්තරයි දාන්න ඕනේ. සියොම් පොජොන් ඉන් තැනට ඔයාගේ විස්තර දාන්න ඕනේ. පොජන් කීගන් තැනට අවුරුදු 4ක් හරි 2ක් හරි ඉදිරියට දාලා දිනිය නම දාලා ඔයා අස්සම් කරන්න ඕනේ. ඒ වගේම ඔයා වැඩ කරන කම්පැනියෙන් ඔයාගේ චෙජික් චම්යන්සය එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් මේ විදිහට තමා රිනියු කරන්න ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්නේ. අපොයින්ට්මන්ට් එකේ දීලා තියෙන දවසට ගිහින් ඩොකියුමන්ට්ස් බාර දුන්නාට පස්සේ ඔයාලගේ කොරියන් ID එක ඉමිග්‍රේෂන් එකෙන් අරගෙන ටෙම්පරරි ID එකක් දෙනවා. ID එක ඉමිග්‍රේෂන් එකට ඇවිල්ලා ගන්නවද නැත්නම් තෙප්පි වලින් ගෙන්න ගන්නවද කියලා ඒ කට්ටිය ඔයාලගෙන් අහනවා. ඔයාලට ලේසි දියක් තෝරගන්න. කොහොමත් සතියක් ඇතුළත ID එක ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලට ලැබෙනට සලස්සනවා.
ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා නම් වීසා එක රිනු කරගන්නේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. මම කරගත්ත විදිය තමයි ඔයාලත් එක බෙදාගත්තේ. රිනු කරන්න අවශ්‍ය ડોකියුමන්ට්ස් පහත ડિස්ක්‍රිප්ෂන් එකේ link එකෙන් download කරගන්න පුළුවන්. මේ වගේ තවත් වටිනා වීඩියෝ ඉස්සරහට අපි අරගෙන එනවා. දිගටම අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.